ලෝකසූරතාටිස්තරංගාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරංග දෙකකින් සමන්විත ටෙස් තරංගාවලියේ පළමු තරඟය ලකුණු 187කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කොයි මොහොතේ හෝ පහළට ඇද හැලීමට මාන බලමින් උදෑසන සිටම වෙහි වලාකුලින් බරවති බූගාල්ල අහස් කුස ලසිත් ඇඹුල් දිනිය විසින් කොදෙව් ඉනිමේ අවසන් ප්‍රතිකරුවා උණු සෙනන් ගේබියල්ගේ කඩුල දබා ගන්නා තෙක්ම කාරුණික වීම විශේෂත්වයක්. ජයග්‍රහණයේ සමරා ක්‍රීඩකයන් පිටියෙන් ඉවතට ඒමට මත්තිම්ම ගෙගුරුම් සහිත වර්ෂාව ක්‍රීඩාංගණයට ඇදහැරුණේ වැස්ස වලාහක දෙවියන්ද දිමුත් ඇතුළු පිරිවරේ ජයග්‍රහණයට ආශිර්වාදයක් වූ බවට ඉඟිපල කරමින් මේ අතර තරංගයේ පස්වන දිනයේ වූ ඊයේ දිනයේදී ජයග්‍රහණේ වාර්තා කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතරක් දවා ගැනීමට තිබූ අතර තරංගයේ අතරතුර කොදෙව් පිටිකරු ක්‍රොන්වෙල් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි උත්සාහයක නිරත වුණා. කඩුල්ල පිටුපස සිට දිනේෂ් චන්දිමාල් අපූර්ව උපදෙස් ඒ වෙනුවෙන් ලබා දෙන ආකාරය කැමරා කාචයට අහසු වුණා. රමේෂ් මෙන්ඩිස් ක්‍රියාත්මක කළ පන්දු වාරයකදී ක්‍රොන්වෙල් එක් ලකුණක් සඳහා පැති මාරු කරගන්නා අවස්ථාවේදී දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හට සදහන් කළේ එහෙන් දාදී තඩියා ලේසින් ගහනවා. මෙහෙන් දාදී තමා තඩියා අමාරුවෙන් ගහන්නේ යනුවෙන් දිනේෂ් චන්දිමාල් සදහන් කළ ආකාරය දැක ගැනීමට හැකි වුණා. එම අවස්ථාවට අදාළ වීඩියෝව ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් හෝ පළවෙනි කමෙන්ට් එකෙන් නරඹන්න. පෑයම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.